Welcome to epals channel. අපි හැමදාම order කරන AliExpress සරලලින් හැබැයි මෙහෙම ප්‍රශ්නත් වෙන්න පුළුවන්. මටත් වෙලා තියෙනවා. AliExpress එක order එක ship කරන්න නැහැ. ඒ කියන්නේ යා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ හිතන්නකෝ දවස් 3කින් ඔවත් එක ප්‍රී ඇග්‍රී වෙලා ඉන්නවා. හැබැයි යා ship කරන්න නැහැ. ship කරන්න තව කල් ගන්නවා. ඒතකොට මොකද්ද කරන්න පුළුවන් කියලා තියෙන ඔප්ෂන්ස් ටිකක් තියෙනවා. ඒතොර බලමු මොකද කරන්න පුළුවන් කියලා. ඒතොර මේ වගේ සිටුේෂන් එකට ඔයගොල්ලෝ ඉස්සරහට කරනවා අනිවාර්යෙන් අත්දැකලා ඇති. මටත් දෙන්නේ තුන එකක් අතර මේ වගේ සිටුේෂන් වෙලා තියෙනවා කියලා. ඉතින් මම වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුවා. තව කෙනෙක්ට ඒක ප්‍රයෝජනවත් වෙන නිසා අපි බලමු what if AliExpress seller does not ship your order. ඔලේ ක්‍රේ නැත්තම් ඔඩේක ship කරේ නැත්තම් මොකද වෙන්නේ කියලා. රයිට් එතකොට මෙන්න මේ වගේ තැනකට එන්නේ හැබැයි මේකේ අවේටින් ෂිප්මන්ට් තියෙන මොකද මං ගාව තිබ්බේ නැහැ ඕඩර් එක ක්ලෝස් කරලා තියෙන එකක් ඒක නිසා මං ඊයේ මේ ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තේ එතකොට ඕඩර් කරපු එකක් ගත්තා මම මේකෙන් කියන්න කොහොමද කරන්න කියලා ඒතර උඹට අයිඩියා එකක් එයි එතකොට මේකේ පෙන්නනවා දැන් මගේ මේ සෙලර් මං එකතු වැඩ කරන නිසා මෙතන එක්සැම්පල් එකක් විදිහට මම පෙන්නනවා ගියා දවසක් ඇතුළත සෝරි දවස් දෙකක් ඇතුළත ෂිප් කරන කෙනෙක් දැන් අද විදියට ෂිප් කළාත් ඉවරයි එතකොට මම හැම වෙලෙම කියන්නේ මෙන්න මේ වගේ සෙල්ස් ලෝ හොරා ගන්න හරිම ලේසි. එතකොට අපි ලීඩ් ටයිම් එක දවස් 3ක් දැම්මම මම දවස් 2ක් ඇතුළේ ෂිප් කරනවා. දවස් 2ක් යන්නෙත් නැහැ මම පැවිසෙතන ෂිප් කරන සෙල්ලර් කෙනෙක්. ඒතකොට තව එක එක්සැම්පල් එකක් දෙන්නම්. මෙයාගේ ප්‍රයිස් එක තියෙන්නේ 18.56යි. හැබැයි යා ඩොලර් 16ක මට දුන්නා. මම ඇඩ්ජස්ට් කරගෙන නිසා ප්‍රයිස් එක උන්න රියල් ලෙවලට එක්සැම්පල් එකක් පෙන්නුව මම අර කලින් කියලා තියෙනවා. AliExpress seller ගෙන් අපිට ඊට වඩා ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් කියලා. රයිට් අපි මෙතනට එමු. එතකොට මේ වගේ එකක් වාගේ ඕඩර් එකක් ක්ලෝස් වුණොත් මෙන්න මෙතනින් පෙන්නවා ඕඩර් ක්ලෝස් කියලා. රයිට් එතකොට ක්ලෝස් වෙන්නේ AliExpress එක වාගේ ෆිප්මන්ට් එක මේ ship කරේ නැත්නම් අදාළ දවස් ගන්නට. එතකොට ඒකට කරන්න ඒක කරන විදි කිහිපයක් තියෙනවා. රයිට් එකම දේ තමයි cancel කරන්න එපා ඕඩර් එක. ඕඩර් එක cancel කරන්න නිකන් හිතන්න ඔයාගේ වැරදිලා මේ ඕඩර් එක වුණා කියලා එහෙම වුණා නම් ඒ විලාම cancel කරන්න. හැබැයි ඊට පැය 3-4කට බිල්ලා ගිහින් පැය 3-4කට ගිහි දෙතර sorry පැය 3-4ක් ගිහිල්ලා waiting shipment කියන එක හම්බුනට පස්සේ වාට cancel කරොත් අලිසෙල හිතලා තමයි වාට කියන්නේ මේක cancel කරන්න පුළුවන් නැද්ද කියලා. හැබැයි අපි ඒ වෙලාවෙම හිතලා cancel කරොත් වාට instant cancel කියලා තියෙනවා. instant cancel එකට ගියාම ඒ වෙලාවම ඔයාගේ මේක close වෙලා වාට refund එක එනවා. ඒ වෙලාවෙම එන්නේ නැහැ දවස් දෙක තුනක් යනවා. හැබැයි ඔඩේ close වෙනවා. බලමු AliExpress seller ship කරේ නැත්නම් අපි ඒකනේ මේ කියලා දෙන්නේ. sorry ship කරේ නැත්නම් මොකද කරන්න කියලා. සාමාන්‍යයෙන් AliExpress seller කෙනෙක් දවස් 7ක් දෙනවා handling time එක. එතකොට ඔයා අර කලින් මම කිව්වා වගේ කියලා දීලා තියෙනවා වගේ ඔයා ගිහිල්ලා යත් එක්ක කතා කරලා දවස් 3කින් handle කරනවා කිව්වොත් එයා අනිවාර්යෙන් දවස් 3කින් ඒක handle කරලා ship කරනවා. එතකොට දවස් 7ක් තියෙන නිසා කොයි වෙලේකවත් අවඩේ ක්ලෝස් කරන්න යන පැත්තට ගිහින් negotiate කර කතා කර කර බලන්න මේක ship කරනවද කියලා. ආ ඔකේ ship කරනවා කිව්ව ප්‍රශ්න නැහැ. කවදාකවත් ක්ලෝස් කරන්න යන්න එපා. awaiting shipment status එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මම කිව්ව එක තමයි contact කරන්න seller හැම වෙලෙම contact එකේ තියාගන්න මේක ship කරන්න නැත්te ඇයි. ඒ වගේ ටිකක් කියන්න මම අර කුරුතල් කරන්න නැතුව කියන්න මම ඔවත් එක මේ ඉස්සරහට වැඩ කරන්න කොට හිටේ බෝ මේ වගේ සර්විස් එකක් දෙනවා මං ආයෙ වැඩ කරන්නේ නැහැ මොකද ඕන තරම් සෙලර්ස් ලින්ද මම ඒ කෙනෙක් ගාවට යනවා කියලා පොඩ්ඩක් ඩිමාන්ඩ් එකක් තියලා තියන්නවා මගේ ස්ටේටස් එකත් ඔයා තියාගන්න ඔයා ප්‍රොෆෙෂනල් සෙලර් කෙනෙක් කියලා පෙන්නන්න රයිට් යාග වැඳ වැටෙන්නේ එහෙම කරන්න යන්න එපා මොකද අපිට ඕන තරම් කට්ටිය ඉන්න හොයාගන්න මෙයා විතරක් නෙමෙයි කියන එක යාට හේතු ගන්නන්න රයිට් එතකොට මේක දවස් 3 දැන් ඔය හෑන්ඩ්ලින් ටයිම් එක දවස් 3 දාගෙන eBay එකේ ඉන්නකොට මෙයා මේක ship කරන්න දවස් 3 4 යනවා වාට කරන්න දැන් එකම ඔප්ෂන් එකේ තියෙන්නේ ඔයා ගිහලා මේක market ship කියලා දාගන්න. ඒ කියන්නේ ship කරා කියලා දාන්න eBay එකේ. රයිට් නැත්නම් වාට වෙන්නේ eBay එකෙන් ප්‍රශ්නයක් එනවා මේක ship කරේ නැත්te කියලා. ඒ ship කියලා දාගෙන එතකොට මම කියනවා තියෙන වගේ ගුරු ට්‍රැකින් නම්බර් එක create කරලා දාන්න. UN වලින් පටන් අරගෙන CNN වල sorry CN වල ඉවරන එකක් මැදට numbers 10ක් වගේ දාන්න මම එකක් කියලා දෙන්නේ කියලා දීලා තියෙනවා පොඩ්ඩක් වීඩියෝස් වල බලන්න එතකොට ඒ වගේ එක දාන්න ඊට පස්සේ වාට අනිවාර්යෙන්ම ship කරනවා කියන්නේ ship කරාගෙන දවස් 7 කින්ගේ එතකොට ගිහලා හරි tracking number එක දාන්න දාලා මේ එකේ අප්ඩේට් කරන්න මේ කියලා ගොඩක් වෙලාවට කස්ටමර්ස් ලහන්නේ මම මේක ඉස්සෙල්ලත් පැහැදිලි කරලා දීලා දිනවා ගොඩක් වෙලාවට කස්ටමර්ස් ලහන්නේ හැබැයි නිකන් හරි කස්ටමර් කෙනෙක් ඇහුවොත් මේකේ වෙනස් වෙලා තියෙන්නේ මෙහෙම කියලා කියන්න කස්ටම් එකෙන් මේක රිටර්න් එකක් ආවා ඒක නිසා ඔයා මේ අලුතෙන් ට්‍රැකින් නම්බර් එකක් ගත්ත සර්ගිම සේෆ්ටිට තමයි ගත්තේ මොකද පැකේජ් එක ඩැමේජ් වෙලා මොනවා හරි තිබ්බොත් කියලා ඔක්කොර කියන්නේ කියන්නේ මොනවාද එයාට පිළිගන්න පුළුවන් දෙයක් කියන්න නිකන් වෙන බොරු කියන්න යන්න එපා එතකොට මේ විදිහට ට්‍රැකින් නම්බර් එක අනිවාර්යෙන් දාන්න ඊට පස්සේ ඉම්පෝර්ටන්ට් දේ වෙන සප්ලයි කෙනෙක් බලන්න මෙයත් එක්ක කන්ටිනියු කරන්න යන්න එපා මෙන්න මේ වගේ දවස් 7ක් පරක් වුණා නම් එක ඕඩර් එක ක්ලෝස් වුණා නම් කරන්න යන්න එපා
right? මොකද මෙයත් එක්ක වැඩ කරන්න බැහැ නේද? ඉතින් ඔයා හැමදාම එතකොට මෙයත් එක්ක මෙයාගේ පස්සෙන් ගිය කියන්නේ යනවා. එතකොට මේක වෙන ප්‍රොඩක්ට් එක කරන ඕන තරම් කට්ටිය ඉතින් ඒගොල්ලෝ එක කරන්න try කරන්න. මෙයා විතරක්ම නම් ඒ ප්‍රොඩක්ට් එක කරන්නේ මම නම් recommend කරන්නේ continue කරන්න. පොඩ්ඩක් එක් ප්‍රොඩක්ට් එකක් pause කරලා හරි මොකක් කරදෙල මෙයාත් එක්ක negotiation එකට එනකොට ආවට පස්සේ ආයේ stocks එකක් දාන්න reverse කරලා stocks එක අරන් තියලා තියලා. මොකද අපි අපි safe වෙන්න ඕනේ eBay එක කරද්දී අලිසලා නෙමෙයි safe වෙන්න ඕනේ. හරි එතකොට වෙන වෙනම වෙන එකම දේ තමයි ඕඩර් එක cancel වෙනවා මෙයා දවස් 7කින් ship කරේ නැත්තම් right ඕඩර් cancel වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ ඕඩර් එක close වෙනවා cancel නෙවෙයි close වෙනවා automatically එතකොට ඒක අලිසලට තමයි හොද නැත්තේ ගොඩක් කට්ටිය close වෙන්න දෙන්නේ නැහැ කරනවා අර දවස් 7 issue එක තමයි වැඩිපුරම එන්නේ එතකොට close වුණොත් ඔයාට ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාට item මේ sorry මේකට refund එක හම්බ වෙනවා ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන් එක කැන්සල් වෙනවා රිෆන්ඩ් එක හම්බ වෙනවා රිෆන්ඩ් එක ඔයාලා ස්ටේටස් එක බලන්න පුළුවන් සාමාන්‍යයෙන් දවස් 7ක් විතර ඇද්දී ඔයාගේ පර්චේස් කරපු කාඩ් එකටම රිෆන්ඩ් එක එනවා ඒක නිසා ඒක ගැන බය වෙන්න යන්න එපා රිෆන්ඩ් එක ආවට පස්සේ ඉතින් ඔයාට නැවත ඒක පර්චේස් කරන්න පුළුවන් නැත්නම් ඊට කලින් ඔයා කිව්වගේ අරන් අනිත් සප්ලයට ගිහලා කියලා පර්චේස් කරන්න පුළුවන් අලුතින් සප්ලයි කෙනෙක් හොයාගෙන හැබැයි මේ ඉන්න සප්ලයත් එක්ක කන්ටිනියු කරන්න යන්න එපා මොකද එයා මේ වගේ දෙයක් කරපු නිසා ඔයාටත් තේරෙනවා ඇති ඉතින් ඉස්සරහට වැඩ කරන්න අමාරු නිසා ඒ විදිහට කරන්න මොනවාද ඕඩ එකක් ෂිප් කරේ නැත්නම් එහෙම සෙලර් කෙනෙක් එතකොට මේක කොමන් ඉෂුව එකක් වෙනවා ගොඩක් කට්ටියට මටත් වෙනවා මම අර කිව්වා කි තව මගේ කතා කරපු සහෝදරයෙක්ට තෙලා තිබුණ නිසා මම මේක ගත්තේ ඒ කියන්නේ එහෙම ෆලෝ කරන්න එතකොට ඉස්ප්‍රෂන් නෑ ඔය බය වෙන්න දෙයක් නෑ ඔය දන්නව මොකද්ද කරන්න ඕන කියලා එතකොට ඉදිරියටම කරගෙන යන්න පුළුවන් පුළුවන් තරම් හැම වීඩියෝ එකක්ම මම කියලා දෙන try කරන්නේ drop shipping බොහොම safe peace of mind කරන විදිය ලේසි විදිය කවුරුත් කියලා දෙන්නේ නැති විදිය හිතන අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා මේ වීඩියෝ කිනුත් එහෙනම් තව එකකින් හම්බ වෙමු මන්ත්‍රයක කියමු good luck මම කියන කලින් සඳුරු කියන මාළි මේක වෝල් පේපර් එකට දාගෙන කිව්වා ඒ තරම් ඉෆෙක්ටිව් කියලා. ඉතින් මාර සතුටුයි එහෙම එකක් මට සමාජගත කරන්න පුළුවන් චෙක් ගැන. ඒක ඇඟට දාගන්න එතකොට ගොඩක් දේවල් තේරෙයි කරන්න පුළුවන් දේවල්. good luck think wisely don't work hard work smart happy selling subscribe කරන channel එක channel කරලා නැහැ sorry subscribe කරලා නැත්තම් FB එකෙන් consultation එකට එන්න පුළුවන් කතා කරන්න පුළුවන් issues තියෙනවා නම් කියන්න කතා කරන්න පුළුවන් එහෙනම් bring more dollars to Sri Lanka all the very best